රටක අනාගතය තීරණ කරන ගාමක බලවේගය වන්නේ ඒ රට ජීවත් වන තරුණ ප්‍රජාවයි. තරුණය පිළිබඳ සංවේදී වන විෂය කෙරෙහි අවධානය යොමු කරමින් තරුණ කටයුතු අංශය එතුමාගේ අමාත්‍යාංශය වන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙලේද මේ නිසාය. ලාංකිකයන්ට ක්‍රීඩාව සඳහා දක්ෂකමක් තිබෙනවා. ඒ අවාසනාවකට ජාත්‍යන්තර මට්ටමට ගමන් කළා. ඒ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දිනාගන්ට පසුබිමක් අපි ඇතිගල්ලා නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව හැර අනික් ක්‍රීඩාවල ඒ අඩුපාඩුකම තියෙනවා. ඒ නිසා මේ ක්‍රීඩකයන්ට අත දෙන්න මේ අලුත් අරමුදල ආරම්භ කළා තියෙන්නේ. අයි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා උවමනා ආධාර මුදල් රජයෙන් උත් අනික් අංශවලින් උත් විටින් විට ලබා දෙන්න. මේ අරමුදල ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩාව තුළ ඒ ක්‍රීඩා සංගමයේ මූලික අවධානය වෙන්න ඕනේ ක්‍රීඩාව දියුණු කළා ජාත්‍යන්තර මට්ටමට එන්න. ඒකෙන් මේ රටට ඒ වගේම කීර්තියක් ලැබලා දෙන්න. එහෙනම් ඒ වැඩ කටයුත්තට අපි ආධාර කරන්න කැමතියි. ගමට ක්‍රීඩාව රටේ සංවර්ධනයට පෙරටු කරගෙන ඔබතුමා මේ සමස්ත ක්‍රීඩාවටම ආරම්භ කරපු ඔබතුමාගේ ක්‍රීඩා අරමුදල මේ සියල්ලක් එක්ක පුදුමාකාර සතුටක් ආඩම්බරයක් සමස්ත ක්‍රීඩාවම වෙනුවෙන්. ක්‍රීඩා අමාත්‍යාංශෙන් මම උපදේශිකාවක් හැටියට කටයුතු කරත් මට මේ වගේ මම ඉගෙනගත්ත දේ මම දන්න දේ මම ලබාගත් අත්දැකීම මට කරන්න අවස්ථාවක් තිබුණ නැහැ. ඉතින් ඒ අවස්ථාව වර්තමාන ක්‍රීඩා මේ හැම එක්කෙනාම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට. ඒ එකමුතුකම අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒක තහවුරු කරන්න විශේෂයෙන්ම මේ වගේ තරුණ තරුණියන්ට වගකීමක් තියෙනවා කියලා මං කියන්න කැමතියි. අපිට ආපහු තව යුද්ධයකට යන්න බෑ. විශේෂයෙන්ම Facebook එක ගැන Facebook එකෙන් වැදගත් සේවයක් සිදු වෙනවා. ඒත් ඒ වගේම වෛරයක් ඇති වෙනවා. Facebook එක තහනම් කරන්න කාගවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් Facebook එකේ එන ඒ වෛරවාදී පණිවිඩ නැති කරන මාර්ග අපි ඇති කරන්න ඕනේ. හොඳම මාර්ගය තමයි අපේ මේ යෞවන නායකයින් ඒ ගම්වල නායකත්වය ගන්නවා නම් වෛරවාදී පණිවිඩවලට යටත් නොවි අපි කොහොමද එකට ජීවත් වෙන්නේ ඒකේ වාසිය
හැම එක්කෙනාටම දැවඳුනේ. තරුණ තරුණියන් වෙනුවෙන් ගර්වාග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් ලෙස බිහි වූ මේ රටේ ප්‍රධාන ආයතන වන ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යෝන් සේනාංකය මගින් තරුණයේ සංවර්ධනය වෙනුවෙන් සුවිශාල වැඩකොටසක් ක්‍රියාත්මක වෙයි. 2018 යෝන්පුරේට අපි අපේ කළුතර අනන්‍යතාවය පිළිබිඹු කරන්න රිට්මන් කාසල් වලව තමයි නිර්මාණය කරේ. ඒක ගොඩක් කාලෙ ඉඳන් අපි ජනවාරි මාසෙ ඉඳන් තමයි plan කරේ. අපි මේ කූඩාරම් අපිම තමයි ගහගන්නේ කූඩාරම් ගහලා අපිම උයාගෙන කාලා එහෙම තමයි ඉන්නේ. මම නම් ජීවිතේට ගෙදරදී කුස්සිය පැත්තේවත් යන්නේ නැහැ වැඩිය. ඒ වුණත් නමුත් මමත් මේ උයන්න උදව් වුණා. ගොඩක් ළමයි එහෙමයි. පොල් බෑයක්වත් අතින් අල්ලලා නැති අය හොඳට පොල් මිරිකලා හොඳට හොදි හදන ඇත්තටම රසයි. මේ පාර කොහමද කළුතර දිස්ත්‍රික්කේ ඉස්සරහාම ප්ලේස් එකට ගේන්න තමයි මගේ බලාපොරොත්තුව. අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ වූ යෝන්පුරය වැඩසටහන මගින් සෑම දිස්ත්‍රික්කයකම තරුණ තරුණියන්ගේ දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය මෙන්ම විදේශීය තරුණ තරුණියන් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමටද මෙමගින් අවස්ථා උදා විය. So yeah, Yonpure Youth Festival is very exciting. There's a lot of fun activities to do and I really enjoyed it. Hi, my name is Annie O'Dowd and I'm from Ireland. Yeah, it's so great to be here. I'm so lucky to have the opportunity to have experienced it. And it was so great meeting people from all over the world. Hi, Bowen. Good afternoon or good evening. Super Sendevac. My name is Richard Van Nest. I'm from the UK, but people can call me Rich. Maggie Nama, Rich, like Rich Life or Rich Look. I've been in Sri Lanka for 5 months. I'm finding that Sri Lanka is a very beautiful place. Godak Lasanai. තරුණයගේ ශක්තිය උරගා බලන යෞවන ක්‍රීඩා උළෙල මගින් සෞඛ්‍යවත් තරුණ ප්‍රජාවක් බිහි කිරීමටත් ජය පරාජය විඳ දරා ගැනීමටත් අන්තර්ජාතික තලයට යාමේ අවස්ථාව උදා කර ගැනීමටත් අද්විතීය අවස්ථා උදා වී තිබේ. එක වෙන එක වෙනම එකක්. අනුකාරක ෆොටෝකොපි රියැලිටි වෙනුවට නවීකාරක ස්වාධීන රියැලිටි සංස්කෘතිය. මේ මහපුළුවේ පැලකලේ අපි ගම් නියම්ගම් කඩමණ්ඩි ටවුම්පුරා රවුම්කසා ශ්‍රී ලාංකේය තරුණ පරපුරේ විශ්මය ජනක ජව පෙළහර රූප පෙට්ටියට රැගෙන ආවේ අපි තාරුණ්‍යයේ හැකියා උරගා බලන Youth Got Talent වැඩසටහන නවතම මාදිලියේ රියැලිටි වැඩසටහනක් ලෙස ආරම්භ කිරීම තරුණයය වෙනුවෙන් නව මාර්ගයක් නිර්මාණ කිරීමකි. ඉන්දියාව කටාර් රාජ්‍යය ඇතුළු විදේශීය රටවල් කිහිපයක් සමග තරුණ සංවර්ධනයට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් තබමින් එම ගිවිසුම් මගින් තරුණ තරුණියන් බලගැන්වීමටද රජය සමත්විය. නායකත්ව පුහුණුව සහ පෞරුෂ සංවර්ධනය තුළින් තරුණ තරුණියන් වෙත රැකියා ඉලක්ක කරගත් මූලික පුහුණු ලබා දීමේ අරමුණෙන් ජාතික යෝන් සේනාංකය හරහා මොනරාගල, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්ක සහ උතුරු පළාත ආවරණ වන පරිදි අලුතෙන් පුහුණු ආයතන 13ක් පසුගිය තෙවසර තුල ආරම්භ කර තිබේ. තරුණ්‍යය තුල සාහිත්‍යය සහ කලා හැකියා වර්ධනය, තරුණ ව්‍යවසායකයන් නඟා සිටුවීම, නවෝත්පාදන හැකියා සහිත තරුණ තරුණියන් නඟා සිටුවීම, භාෂා දැනුම සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව මගින් රැකියා වෙළඳපොළ ජය ගැනීමට අවස්ථා සලසා දීමද වත්මන් රජය යටතේ තරුණ ප්‍රජාව හිමි කරගත් තවත් අවස්ථා කිහිපයකි. මම සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ජාතික යෝන් සේනාංකයට එකතු වුණා. ඊට පස්සේ ඒකෙන් මට මාසහායක පුහුණුවක් ලැබුණා. ඒ තමයි ජාතික හොටෙල් පාසල යෝන් සේනාංකේ. ඒකෙන් මාසහායෙන් මම පුහුණුවක් ලැබලා සීගිරිය තියෙන ප්‍රසිද්ධම එලිෆන්ට් කෝඩ් හොටලයට එකතු වුණා. දැන් මම අවුරුද්දක් වැඩ කරගෙන යනවා. හොඳ වැටුපක් ලැබනවා. මට හිතෙනවා මට හොඳ අනාගතයක් තියෙනවා කියලා.
වලටත් මම කියන්නේ ජාතික උන්සනංගයට එකතු වෙලා හොඳ අනාගතයක් හදාගන්න එකතු වෙන්න. දස් 15 ජනවාරි මාසෙ අපේ රටේ විශාල දේශපාලන වෙනසක් කරන්න සියලුම තරුණ අයට සමස්තේ අවස්ථා දෙන්න ඕනි කියලා තමයි එදා ඒ තාරුණ්‍ය අපිත් එක්ක ඒ රැඩිකල් ගමනක් යන්න එකතු වුණේ. අපේ රටේ ඒ සිස්ටම් එක වෙනස් කරන්න විතරක් නෙවෙයි සිස්ටම් එක අපි හදන්න ඕනේ දේශපාලනයේ මොකක් වුණත් තරුණ අයගේ අනාගතය සුරක්ෂා වෙන ඒ සිස්ටම් එක හදන්න. දස් 24 වෙනකම් ඒ ක්‍රීඩක දරුවන්ට අවශ්‍ය විශේෂයෙන්ම පෝෂණ තත්ත්වයන් වර්ධනය කරගන්න සෞඛ්‍ය තත්ත්වය ඒ වගේම අනිකුත් ක්‍රීඩා පහසුකම් ඒ සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ රජයේ විදිහට ඒ තිබෙන මඟ පෙන්වීම සහ කැපවීම ක්‍රීඩාවලට ඒ ලබා දෙන දායකත්වය තුළ පදනම් වූ වටිනාකම් එක්ක ඒ බදුසානේ ලබා දෙන්න පුළුවන් ඒ ගැන මම අමාත්‍ය මණ්ඩලයේ යෝජනා කරලා ඒ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා රජයක් විදිහට මේ සියලු අංශ සම්බන්ධයෙන් අපි ඔබට දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙනවා. තරුණ හුවමාරු වැඩසටහන් මගින් දෙස් විදෙස් අත්දැකීම් සහිතව තාරුණ්‍යයේ අභියෝග ජය ගැනීමට හා අන්තර් සම්බන්ධතා වර්ධනය සහ සියලු දිස්ත්‍රික්ක ආවරණ වන පරිදි යෞවන සමාජ සම්මේලන අලුතෙන් පිහිටුවීම ආදී වැඩසටහන් ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ වටිනාකම් ඉහළ මට්ටමකට ගෙන යාමට සමත් වී තිබේ. තරුණ තරුණියන්ගේ අධ්‍යාපන සංවර්ධනයත් සෞඛ්‍ය සංවර්ධනයත් වෙනුවෙන් විවිධ රාජ්‍ය ආයතන හරහා ක්‍රියාදාම දියත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත රාජ්‍ය මාත්‍ය නිරෝෂන් පෙරේරා මැතිතුමා කටයුතු කර ඇත. රජය බලයටපත් කාලය තුල වැඩි පිරිසකට රැකියා අවස්ථා හිමිවීමෙන් රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියා නියුක්තියේ වර්ධනයක් දක්නට තිබේ. එක්තරා පිරිසකට සීමා වී පැවති අවස්ථා යහපාලන රජය යටතේ සැමට සමව බෙදා දෙමින් තාරුණ්‍යය වෙනුවෙන් අවස්ථා නිර්මාණය ඊට හේතුවයි. තාරුණ්‍යයේ දේශපාලන සහභාගිත්වය එක් පක්ෂයකට පමණක් සීමා නොකළ වර්තමාන රාජ්‍ය නායකයන් විශේෂයෙන් යෝන් පාර්ලිමේන්තුව හරහා තාරුණ්‍යයේ දේශපාලන සහභාගිත්වය පිළිබඳ ලෝකයට ආදර්ශයක් ලබා දීමටද සමත් විය. වැඩපිළිවෙල පිළිබඳව විවිධ මත දරයි. ඒකෙන් දේශපාලන වාසි ගන්න බලන කණ්ඩායමේදී වැරදි අර්ථකථන, වැරදි කටකතා, වැරදි අදහස් දක්වන බොහෝ අය ඉදී. නමුත් ඔබ වගේ තාරුණ්‍යයකට විතරයි පුළුවන් හරි දෙයට හරි කියන්න ඒ නායකත්වය අරගෙන මේ රටේ ඔබේ අනාගතය හදාගන්න. අපි හැමෝම එකතු වෙන්න ඕනේ මේ ගමන යන්න. නමුත් බය වෙන්න එපා කොයි වෙලාවකවත් හරි දෙයට හරි කියන්න. වත්මන් රජයේ සංවර්ධනය හුදු කොන්ක්‍රීට් වනාන්තරයක් නිර්මාණය පමණක් නොව සංකල්ප හා ආකල්ප වශයෙන් ඉදිරිය දකින මානව ප්‍රජාවකගේද සංවර්ධනයයි. බොහෝ වෙලාවට මේ රටේ අද තිබෙන ප්‍රශ්නවලදී මා දකින්නේ රට වෙනුවෙන් සියලු දෙනාට දෙවිය යුතු පොදු න්‍යාය පත්‍රයකට වඩා එක් එක් දේශපාලන නායකින් ඇතැම් ශේෂ්ත්‍රවල නායකින් තම තමන් වෙනුවෙන් සකස් කරගත් පෞද්ගලික න්‍යාය පත්‍ර තුළ කටයුතු කිරීමයි. ලෝකේ රටවල් දියුණු වී තිබෙන්නේ ඒ රටවල්වල සිටින සියලු දෙනා එකම ජාතියක් විදිහට රට වෙනුවෙන් සාමූහිකත්වයෙන්
සිය අවංකභාවයෙන් සහ කැපවීමෙන් එක් අරමුණක් තුළ කටයුතු කිරීමයි. සාමූහික වගකීම ජාතියක් ඉදිරියට යන්න මහා යෝධ ශක්තියක් බවට පත් වෙනවා. අද දවසේ අපේ වගකීම සහ යුතුකම වෙන්නේ හෙට දවස මේ රටේ ආදරණීය තරුණ පරපුරට වඩාත් යහපත් රටක් යහපත් ලෝකයක් සඳහා අප සියලු දෙනාම සාමූහිකත්වයෙන් පොදු අරමුණකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය. රට ශස්ත්‍රීකත්වයේ දක්වා ගෙනියන්න පුළුවන් වෙන්නේ මෙතන ඉන්න මේ ආදරණීය නංගිල මල්ලට පමණයි. ඔබ කැමති ජාතියක් අදහන්න, කැමති ආගමකට පෙනී සිටින්න, කැමති දේශපාලන කඳවුරක ගිහිල්ලා හිටගන්න. හැබැයි අවසානයේ සියල්ල එකතු වෙලා මනුස්සකම රකින්න ආදරණීය නංගිය මල්ලියේ. ජනතාව වෙනුවෙන් ජීවත් වන ජනතාවක් නිර්මාණය රටක සංවර්ධනයට බෙහෙවින් වැදගත් වේ. භෞතික සංවර්ධනය පිළිබඳ පුහු විවේචන හමුවේ වුවද රටේ අනාගත උරුමකාරයන්ගේ සංවර්ධනය ඉහළ තත්ත්වයකට ගෙන ඒමට වත්මන් රජය දරන කැපවීම මානව සංවේදී බුද්ධිමතුන්ගේ පැසසුමට ලක්වන්නේ එහි.